හොඳම අලුත් අවුරුද්දකට හොඳම ඔෆර්ස් ලබා ගන්න පට්පට් හෝටල් කේ වෙත පිවිසෙන්න. මේකට කාටද ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්? මෙහිමයි කියන්නේ. කොළඹ වරාය නගරයේ බලපදේශය තුල සහ එහි සිට ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා කරනු ලබන සියලුම ආයෝජන ජාතික ආර්ථිකයේ යහපත පිණිස ශ්‍රී ලංකාවේ පිටතින් සම්පාදනය කරනු ලැබිය යුතුය. ඒ කියන්නේ මොකද්ද? ලංකාවේ කිසිදු ව්‍යවසායකයෙකු මෙම නගරයට ගිහිල්ලා ව්‍යාපාර ආරම්භ කරන්න බෑ. ව්‍යාපාර ආරම්භ කරන ඔහු කල යුත්තේ කුමක්ද? අරමුදල් පිටතින් සම්පාදනය කරගන්න. ඒක කරන්න පුළුවන් කාටද? විදේශීය බැංකුවකින් ලබා ගන්නා ණයකින් හෝ විදේශීය සමාගම්කරුවෙක් සමග හවුල් වීමෙන් හෝ හැර ලාංකීය ව්‍යාපාරිකයෙකුට මෙම ප්‍රාන්තයට ඇතුළු වෙන්න බෑ. ඒකයි එක වෙන ප්‍රාන්තයක් වෙන්නේ. මේ වැඩ කරන අය කවුද? කොළඹ වරාය නගරයේ බලපදේශය තුල හා එහි සිට ව්‍යාපාර කටයුතු වල නිරත වීමට අවසර ලැබී ඇති බලයලත් තැනැත්තෙකු විසින් වාසිකෝ නිර්වාසිකෝ යම් තැනැත්තෙකු සේවයේ නියුක්ති කළ හැකි අතර ඒ සේවා නියුක්තිකයට ශ්‍රී ලංකා රුපියල් 9 නම් කරලද විදේශ ව්‍යාපාර මුදල් වලින් පරිශ්‍රමික ගෙවිය යුතුයි. ඒ කියන්නේ එම ආයතනයේ එම ප්‍රාන්තය තුල වැඩ කරන කාට හරි වැටුප් ගෙවිය යුතු වන්නේ මොන මුදල් වලින්ද? විදේශ මුදල් වලින්. මොනවද? නම් කරලද විදේශීය මුදල් වලින්. යුවාන්. හරිද? ඒගොල්ලන්ට ඒගොල්ලෝ වැටුප් ලැබෙන්න. මොකද පිළිගත් දැන්ට තියෙන මේ ප්‍රධානම ජාත්‍යන්තර මුදල් ලේකකේන්ද කියන එක නෙවෙයි මේ කියන්නේ. නම් කරලද විදේශ විවහාර මුදල් වලින් පරිශ්‍රමික ගෙවනු ලැබිය යුතුයි. ඒක නෙයි වැඩ කරන අයට ලැබෙන්නේ යුවාන් වලින් පාඩි. අපි දන්න අපේ රට හැම පුරවැසියෙක්ම තමන් ලබන ආදායමට බද්ධක් ගෙවිය යුතුයි. හැබැයි මෙහෙ වැඩ කරන අය ඒසේ ලැබුණු වාසික සේවා නියුක්තිකුගේ සේවා නියුක්ති ආදායම බද්ධෙන් නිදහස් විය යුතු අතර ඒ මුදල් ඒ වාසික සේවා නියුක්තිකයගේ පෞද්ගලික විදේශික විවහාර මුදල් ගිණුමකට බැරි කිරීමට අවසරයි. දැන් මේකට ගිහිලා සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට විනෝද වෙන්න පුළුවන්. චිත්‍රපටි බලන්න පුළුවන්. අපි දන්නවා නේ කවුරු හරි පිටරට ගිහුවාම ඒ පිටරට සාප්පු සවාරියක් කරන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය නම් චිත්‍රපටියක් බලන්න පුළුවන්. හැබැයි එහෙම බඩුව අරන් එනවා. බඩුව අරන් આવුවොත් මොකද වෙන්නේ? තීරු බද්දට යටත් වෙනවා. බඩුව අරගෙන එන්න බෑ. බඩුව අරන් આવුවොත් ඒ රටෙන් බදු ගන්නවා. දැන් මේකෙත් මොකද්ද කියන්නේ? බලන්න. ශ්‍රී ලංකාවේ පුරවැසිකෝ වාසිකයෝ සිල්ලර වෙළඳ පහසුකමක් මිලදී ගනු ලබන කාණ්ඩ මත කොළඹ වරාය නගරයේ බලපදේශයෙන් පිටව යන විට ගෙවීමට නියම කරුණු ලැබිය හැකි යම් අයබදු නියම කරුණු ලබන පරිදි ගෙවිය යුතුයි. ඊගෙන මොකද? ඒකල චිත්‍රපටියක් බලන්න පුළුවන්. ඒක ඇතුළේ තියෙන හෝටලින් කාලෙන්න පුළුවන්. හැබැයි එකෙන් බඩුව අරන් එනවනම් බද්දක් ගෙවන්න. ඉතින් මේක වෙන රටක් නොවෙන්නේ කෙසේද? www.headlinenews.lk බලමු ඉදිරියෙන්.